අයිබෝවන් සුබුදැස්නක්. නූතන ලෝකයේ සම්මතය වෙන්නේ වෙනස්වීම. ඒ නිසාම මේ වෙනස් වෙන සමාජයේ නොවෙනස්ව අපිට ඉදිරියට යන්න අමාරුයි. ඒ නිසා අපි හිතුවා අද හත්වෙනි පැයෙන් වෙනසක් කරන්න. ඔහු අපි හඳුනගන්නවා විටක ප්‍රවීණ දේශකවරයෙක් විදිහට, ඒ වගේම නිර්මාණකරුවෙක් විදිහට, ඒ වගේම සාහිත්‍යකරුවෙක් විදිහට. අරගල කරන සමාජය ඇතුලේ ඔහු අරගලකරුවෙකුත් වෙනවා. ඒ වගේම විවිධ මත ගොඩනගෙන සමාජය තුළ විප්ලවකාරියෙක් වෙනවා. ඒ වගේම අවසානයේ ඔහු දේශපාලනඥයෙක් බවට පත් වෙනවා. හැබැයි අද මේ ඔහු ඉන්න සමාජයත් එක්ක, අද ඔහුගේ පෙනුමත් එක්ක, අද ඔහු කතා කරන විදිහත් එක්ක ඔහු කවුද? අපිට ඒක ප්‍රශ්නයක්. ඇත්තටම ඔබ කවුද? මං කවුද කියන එකට උත්තරේ ඔයාගේ ප්‍රශ්නේ ඇතුලේ තිබුණා. දැන් ඔයා හදාගෙන ඉනවනේ අද මගෙත් එක්ක කතා කරන හින්දා විශේෂයෙන් මං ගැන කොහොමද හඳුන්වා දෙන්නේ කියලා පොඩි වාක්‍ය කීපයක්. ඔව්. ඒක ඔයා පටන් ගන්නෙම මේ වෙනස් වෙන සමාජි, වෙනස් වෙන්න තුන් ඉන්න බෑ. ඉතින් ඒකට පරිණාමය කියන්නේ වෙනස් වෙන්නේ නැත්තම් පරිණාමය වෙන්නේ නැහැ. ඒ නිසා අපි සංස්කෘතිය කියලා හැම වෙලාවෙම හිතන දේ අපි හිතනවා මේ ගල් බීත දෙයක්, ගල් බූත දෙයක්, දිය වෙන්නේ නැති දෙයක් කියලා වරලා. ඒ නිසා මං හිතනවා සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන එකක්. ඒ නිසා මම හිතනවා වෙනස් වෙන්නේ නැති කිසිවකට වැඩක් නැහැ. ඒ කියන්නේ මිනිසුන්ට අත්දැකීම් ලැබෙනවනේ. ඔව්. ලංකාවේ දේශපාලන අත්දැකීම් අවුරුදු 70ක් 80ක් ගත්තත් එහෙම ඒ අත්දැකීම් ඇබ්බැහියක්. එකම අත්දැකීම නැවත 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 සිද්ධ වෙනවා. එතකොට ඒක පුරුද්දක් කරගන්නවා. උදාහරණයක් දේශපාලකගේ පන්සල් යන එක පුරුද්දක්. එතකොට හිටපු එක්කෙනත් යනවා, ඉන්න එක්කෙනත් යනවා, එnde ඉන්න එක්කෙනත් යනවා. මොකද එහෙම නැත්තම් නිකන් ඡන්ද ඉල්ලන්න බෑ වාගේ එකක් තියෙනවා ඒගොල්ලන්ට. ඒ නිසායි පුරුදු තමයි දිගටම තියෙන්නේ. පුරුදු කියන්නේ ඇබ්බැහිවි. මම හිතන්නේ මිනිහෙක්ගේ ජීවිතයේ අත්දැකීම් කියලා කියන්නේ පුරුදු හෝ ඇබ්බැහිවීම නෙවෙයි, දැනුම. අත්දැකීම් වලින් හැම වෙලාවෙම දැනුමක් එකතු කරගන්න ඕනේ, එක්ස්පීරියන්ස් කරගන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ මේ එක්ස්පීරියන්ස් කරන මිනිහෙක් විතරයි වෙනස් වෙන්නේ. නැත්තම් ඉතින් ඔහේ ඉඳලා මැරෙලයි. ඒ නිසා මම ආස නැහැ මැරෙන්න. ඇත්තටම මේ ඔබතුමන් කවුද කියන මම ප්‍රශ්නේදී මම බලාපොරොත්තු වෙන්නේ අද ඔබතුමන්ට වෙලා තියෙන දේ, ඔබතුමන් කතා කරන විදිය, ඔබතුමන්ගේ පෙනුම. සමහර වෙලාවට සමාජයේ මිනිස්සු කියනවා උපුල් ශාන්ත සන්නස්කලට ට්‍රැක් අවුට් එකක්ද කියලා. දැන් ඔයාගේ අර භාෂාව ඇතුලේ තියෙනවා, දැන් ඔයාව දැන් ඔයාගේ ප්‍රශ්නෙම තියෙනවා අහන එක. කියන්නේ මේ ඔබතුමාට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මං අහන ඕගලට මොකද්ද වෙලා තියෙන්නේ? හරිද? ඕගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්නේ. ආ, ඕගලගේ ජීවිතවලට මොනවාද වෙලා තියෙන්නේ කියලා හෙව්වොත් එහෙම ඒක මගෙන් අහද්දි මට හිතෙනවා මිනිස්සු සමහර දේවල් අවබෝධ කරගත්තාම සහ සමහර දේවල් තේරුණාම කියන දේ අනිකට තේරෙන්නේ. ඒකට හේතුව අර ඉරපායනකොට උදේ නැගිටලා කළුවර වැටෙනකොට ඉර බහැලා යනකොට නිදාගත්ත මිනිස්සුන්ට මේ රැට හැරලා ඉන්නවා කියන එක තේරෙන්නේ නැහැ. ඔව්. හරි. ඒතර හයි කවුරු හරි උඹට පිස්සුද කියලා. මට හොඳට මතකයි මේ පහුගිය කාලේ දමිත් අසංක කියන ගායකයා, එයාම මේ YouTube එකේ එයාගේ ෆෝන් එකෙන් එයාගේ අදහස කියලා තිබුණා. ඔව්. එයා කියලා තිබුණා මං කියන එක වගකීමෙන් බලන්න කියලා. එයා කියන්නේ මොකද්ද කියලා. එයා කියලා තිබුණා මේ කලා සංගම් වල ඉන්න අරගොල්ල මේගොල්ලෝ මේ බෙල්ලන් විලයි අරහි මෙහි ගිලමඩ බෝධි පූජා කරන්න එපා. මං ඉන්නේ කැලේ, මං ඉන්නේ වැල්ලවායි ගහකොළත් එක්ක. රුක්ක මූල වන්දනාව කරන්න ඕන නම් මං ඒක කරගන්නම් කියලා. හොඳ වැලිය අර සංගම්කාරයන්. වැඩි ඉතින් උන් හිතනවා දමිත් අසංකර පිස්සු කියලා. මං හිතන්නේ අර බෝධි පූජා කරපු උන්ට තමයි පිස්සු කියලා. ඊට පස්සේ කිව්වා මං හොයාගෙන ඉන්නකොට ඔය එක එක channel වලින් මේ අරන් එන්න එපා, මේ කැමරාස් එහෙම මං ළඟත් ෆෝන් එකක් තියෙනවා, මට ඕන එකක් මම මේ ෆෝන් එකේ කියන්නම් කියලා. හොඳ වෙලේ YouTube කාරයන්ට. දැන් YouTube කාරයෝ කියනවා දමිත් අසංකට පිස්සු කියලා. YouTube කාරයෝ ඔක්කොටම පිස්සු. දැන් ඔබතුමා කියන්නේ අපට පිස්සු කියලාද? සමහර වෙලාවට. දැන් බලන්න එයා ඊළඟට කියනවා මට ගෙදර ඉන්න දෙන්න, මේ වන්දනාව යන ගමන් වැල්ලව අරගෙන යන ගමන් තනමල්ලි යන ගමන් අපේ ගෙදර එන්න එපා. හේතුව මට රසික තදබදේ හරි අමාරුයි කියලා. ආටිස් කෙනෙකුට ලස්සන කතාවක් වූ කියන්නේ රසික තදබදේ හරි අමාරුයි කියලා. ඒ නිසා දැන් ඔයා තොප්පිය දාගන්න එපා, ඔයාට පිස්සු කිව්වා කියලා. මං කියන්නේ මේ මිනිස්සු කියන එක තේරෙන්නේ නැහැ. මොකද අර පැය භාගයක් විතර කියද්දි මං ගත්තේ වචන තුනයි. එකක්, ඕගොල්ලෝ බෝධි පූජා කරන්න එපා, රුක්ක මූල වන්දනාව නම් මං කරගන්නම් කිව්වා. දෙක, එයා කිව්වා මේ එක් කරන්න එයා දන්නවා කියලා. තුන්වෙනි එක එයා කියනවා මං රසික තදබදේ මට හරි අමාරුයි කියලා. ඒක තේරෙන්නේ නැතුන් තමයි අර YouTube කාරෝ ගිහිල්ලා කැමරාවත් අරන් කාලකන්ති ගියේ. ඒ නිසා මේ මම හිතනවා සමහර වෙලාවට අර අත්දැකීම් විතරක් ඉන්න මිනිස්සු, එයා පුරුදු කරගන්න මිනිස්සු ඊළඟට අවුරුදු 10කට අතර ඉස්සරහා දේවල් කිව්වහම ටිකක් තේරෙන්නේ නැහැ. මම හිතනවා මේ මං අවුරුදු 10 15කට කලින් කිව්ව දේවල් දැන් ටික ටික ඔව් වගේ සමහරලාට දැන් කියන දේවල්
අනාගතය වූවේ මංකර අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ මේ 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 ජෙනරේෂන් එකත් එක්ක නේද තව චුට්ටක් ඉස්සරහයි කියන්නේ. ඔව් ඇත්තටම දැන් ඔබතුමන් මේ ඉන්න විදිහ අනාගත પરම්පරාවේ සාමාන්‍ය තත්යක් වෙයි කියලා ඔබතුමන් කියන්නේ. මට මාව සාමාන්‍ය කරන්න ඕනේ නැහැ. මෙහෙම සාමාන්‍ය වෙන්න බෑ. ඔව්. හරිද? ඒවා සාමාන්‍ය තත්යක් කරගන්නත් ඕනේ නැහැ. හැබැයි මේ මේ මම ඉන්නේ මේ මේ කාටවත් ඕන විදිහට නෙවෙයිනේ. මේ මං ඉන්නේ මට ඕන විදිහට. ඒ නිසා මේ තැප්‍රබේන් එක කියන්නේ මේක මගේ විශ්‍රාම සැලසුම. මම හොඳට මහන්සි වෙච්ච මිනිහෙක්, හොඳට වැඩ කරපු මිනිහෙක්. මම රිටයර් වෙලා මගේ විශ්‍රාම සැලසුමක් තියෙනවා. ඒක ඇතුලේ මම සින්දු අහනවා, චිත්‍රපටි බලනවා, විනෝද වෙනවා, සෙල්ලම් කරනවා. හරිද? ඒ නිසා මගේ විශ්‍රාම ජීවිතේ මට හුස්ම ගන්න තරම් විවේකයක් නැත්තරම් මම සතුටින් ඉන්නවා. දැන් ඔබතුමා විශ්‍රාම අරගෙන. හැබැයි 2015 මහමැතිවරණයෙන් ඔබතුමා ජයග්‍රහණය කරනවා. එහෙනම් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල්ශාන්ත සර්ණස්ගල ඔබට විශ්‍රාම ගන්න සිදු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් එක්ස්පීරියන්ස් කරාම ඒක දැනුමක් කරගත්ත විනියෙ තමයි මම. දැන් ITN එකෙන් මේ ප්‍රෝග්‍රෑම් එක කරද්දී ඔයාට මතක් වුණාට මං ඡන්දිල්ලුවා කියලා. මේ රටේ හොඟක් කියුන්ට ඒක මතක නැහැ. ඒක හොඳයි. මගෙන් සාමාන්‍යයෙන් අහන්නේ මෙතන කවුරුත් මගෙන් අහන්නේ. ඒ නිසා මගේ මේ විශ්‍රාම සැලසුම දැන් ඔයා කියන එක ඇතුළේ පොඩි අත්‍යර්ථයක් වෙනවා. මම විශ්‍රාම ගියේ මේ ඡන්දයෙන් පරිදිච්චිල්ල කියලා. සම්පූර්ණයෙන් වැරදි කතාවක්. මං විශ්‍රාම ගියේ මට අවුරුදු 50 වුණා. මං සියවස් භාගයක් වැඩ කරලා තියෙනවා. හරිද? ඒසා ඡන්දිල්ලන්න ඉන්නේ ජනාධිපතිවරලට එහෙම කාල කන්නේ ටික. අවුරුදු 70යි 80යි හැරමිටි යන්නේ නිින්ද යන්නේ නැතුව ඇති හුස්ම ගන්න නැතුව ඇති. දවසට ටෙලිෆෝන් කෝල් 45යි. ආ ෆැක්ස් පණිවිඩ 350යි. ඊමේල් 400යි. ওই පිස්සු කෙලින් ඒ නිසානේ. විශ්‍රාමයක් කොහෙද මිනිසුන්ට? හරි. දුවල විශ්‍රාමයක් කරනවා. ඒ නිසා මෙතෙන්ට එන මිනිස්සු කරන්නේ මගේ විශ්‍රාමයේ සඳහා මට සතුට අරන් එනවා. ඉතින් මම ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. එච්චරයි. ඒක මහා අමුතු දෙයක් නෙවෙයි නේද? ඔව් දැන් අපි සමාජය ඇතුලේ යම් යම් වගකීම් බාරගත්තම අපි ඒ වගකීම් ඉෂ්ට කරන්න ඕන. ඔබතුමන් එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනයේ සංවිධායක බවට පත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඔබතුමන් පරාජය වෙනවා. පරාජයෙන් පස්සේ දේශපාලන චරිතයක් විදිහට ඔබතුමන් හඳුන්වා දෙමින් සිටි කාලය අමතක කරලා ඒ ඔබතුමන්ගේ පාක්ෂිකයන්ට ඔබතුමන් ගාව හිටපු පිරිසට ඔබතුමන් අසාධාරණයක් කළා කියලා හිතෙනවා. මෙහෙමයි. මගේ පාක්ෂිකයෝ ටික තමයි දැන් තැප්‍රොබේන් ඉන්නේ. හරිද? මම UMP එකෙන් ඡන්දීල්ලුවට මම UMP දේශපාලනය කරේ නෑ. මං කරේ මට ඕන දේශපාලන. ඒක රන්ලි වික්‍රමසිංහ අගමැතිවරයාක් දන්නවා. මෛත්‍රී මේ පාලසිරිසේන ජනාධිපතිවරයාක් දන්නවා. ඒ දෙන්නම රැස්වීම ඉද්දී මම වැඩ කරලා තියෙන්නේ මට ඕන විදියට. මම නිදසුනක් කියන්න මේ කපන්න තුන දාන්න පුළුවන් නම් ITN එකේ දාන්න. ඔව්. දමිත් ගංගානාත් දිසානායක මහත්මයා සභාපති වෙච්ච වෙලාවේ ITN එකේ ඒ උත්සවයේ දමිකත් එක්ක මම හිටියා මේ ඔය සභාපතිවරයාගේ කාමරේ. අගමැතිවරයාක් දන්නවා හොඳටම. මම කාපු ගමන් ටක් ගාලා ප්‍රේන්ටියක් ගාලා සිගරට් එකක් බොනවා කියලා. කිරිබත් කාලා, කෙසෙලි කිරි කාලා, ඒ කාමරේ යමුත්තුත් එක්ක ඉන්නකොට මම තේක බිලා නැගිටිනකොටම රණල් වික්‍රමසිංහ මහත්තයෝ කව ධම්මිකට මේ ඇයි ඇස්ට් එකක් තියලා නැද්ද මෙතන කියලා. හරිද? මට සිෂ්ඨකමක් තියෙනවා අර ඒසී කරපු රූම් එකේ සිගරට් එකක් නොබීම. හැබැයි අගමැති හිටියයි කියලා මම සිගරට් නොබීන්නේ. මම කොහොනෑ සමග ඉලිටල බීලින්නම් කියලා. ITN එකේ අදත් තියෙනවා පිටිපස්සේ අර මේ ගේට්ටුවට එහා පැත්තේ මං ඉස්සලාම සිගරට් බීපු තැන දැමුළු ITN එකේ ඔක්කොම ඉල්ලලා සිගරට් බොන්නේ එතන. පටන් ගත්තේ මං. හරිද? මං රූල් එක කැඩුවා. ඒ නිසා මේ මං අගමැතිතුමා හිටිය කියලා සිගරට් උම ඉදලා නැහැ. අගමැතිතුමා ඉස්සරහා පිටලා මට ඕන් දෙ මං නොකිය ඉඳලා නැහැ. වැඩිය නෙමෙයි. රැස්වින් වලට යද්දී අර බෑකප් එකේ හොෝගාලා යද්දී මං සමහරවිට වාහන නවත්තලා මං පාරයිනේ හුජ්ජ කළා ආයි වාහනෙට නැගිනවා. එහෙම නවත්තන්නේ නැහැ ඒ වාහන. මට ඕන විතර මං දේශපාලනේ. ඒ නිසා මං වාක්‍ය කියන්න ඕනේ මටනේ. ඒගොල්ලන්ගේ දේශපාලනය කරන මේගොල්ලන්ට වාක්‍ය කියන්න. මං කිසිම අල ගෙදර ගිහිල්ලා නැහැ. රත්මලාන චන්දගරට මම මලගෙවල්ල ගිහිල්ලා නැහැ. මං අරක්කු බෙදලා නැහැ. උන්ගෙන් කාලා නැහැ. එක වේලක් කාලා නැහැ. තේ එකක් බීලා නැහැ. සල්ලි එකතු කරලා නැහැ. ඒ නිසාම වාක්‍ය කියන්න ඕනේ කාටද? මම වාක්‍ය කියන්න ඕනේ මාව ඇහුම්කන් දුන්න මිනිස්සුන්ට. මාව ඇහුම්කන් දුන්න මිනිස්සුන්ට කියන්නේ රත්මලාන විතරක් නෙවෙයි. ඒගොල්ලන්ට මම වාක්‍යම දරන්නම්. UMP කාරන්ට වාක්‍යම දරන්න මම UMP කාරයෙක් නෙවෙයි. ඉතින් ඔබතුමාට තිබුණානේ එක්සත් ජාතික පක්ෂය තෝරගන්න නැතුව ස්වාධීන ඉදිරිපත් වෙන්න ওই මතයත් එක්ක. මම ඇත්තටම මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය තෝරගත්තා නෙවෙයි. ඔක්කොටම මතක නැහැනේ මේ 2015 රාජපක්ෂ රෙජීමේ කියලා මේ පොලිටිකල් ක්‍රියාදාමයක් තිබුණානේ. ඒ වෙලාවේ අපිට ඇත්තටම ඕන වුණේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මේ ජනාධිපති කරා. ඇත්තටම ඕන වුණේ නැහැ රණල් වික්‍රමසිංහ මේ අගමැති කරා. අපිට ඕනේ රාජපක්ෂ රෙජීමේ පරාජය කරන්න. මම ඒ වැඩේට තමයි සම්බන්ධ වුණේ. ඒ වැඩේට සම්බන්ධ වුණාම මට යෝජනා කරනවා ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා. ඒසත් මේ පෙරදිල්ලක් දිල්ලක් කතාවක් නෑ. ජාතික ලැයිස්තුවෙන් එන්න කිව්වම
මට දම්මික් ගංගානාත් දිසානායක තමයි කියන්නේ ITN එකේ සභාපතිය වුණා එයා පස්සේ දැන් ජපානේ තානාපති මං විජේරාමේ ඒක වෙනම කතාවක් දම්මික මට කියනවා සන්නස්ගල ජාතික ලැයිස්තුවෙන් ගියාම ඒ മന്ത്രി කමිය ඇති වැඩක් නැහැ පුළුවන් නම් ෆයිට් කරලෙන්න කියලා ඒ සතම ෆයිට් කරන්න ආවෙ එහෙම නැත්නම් අර යන්න බැරි කමක් තිබිලි හින්දවත් මට ඒක නොදුන්නමත් එහෙම නෙවෙයි මං ඒක ප්‍රසිද්ධිය කියනවා මට ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා අගමැතිවරයා කිව්වා මමයි කී ෆයිට් කරලෙන්න කියලා ඒ ෆයිට් එක වර්තමානයේ දැන් තියෙන දේශපාලනයට දෙන්න උපුල් ශාන්ත සන්නස්කල ලෑස්ති නැද්ද? ඒ ෆයිට් එකෙන් මම දිනුන්නේ හරිද? ඒක දේශපාලනය කියන්නේ මේ ඡන්ද ඉල්ලන එක නෙවෙයි. පාර්ලිමේන්තුව යන එක නෙවෙයි. දැන් මගෙත් එක්ක පාර්ලිමේන්තුවේ එකෙක් කිනව සංස්කෘතික එකෙක් වැඩි නෙවෙයි අඩු ගානේ සමරිසි පනතගෙන ආපු වෙලාවේ. හරිද? මං වාගේ එකෙක් හිටියා නම් එහෙම මං දන්නවර වටේ ඉන්න උන්ට මොකද්ද මං කරන්න කියලා. ඒ නිසා මේ මම දේශපාලනය කරේ මං හිතන්නේ මේ ඡන්දිල්ලෙනවා කියන කාලල හරීම පටු දෙයක් ඒක පුංචි එකක් ඒක මාස කීපයක එක්ස්පීරියන්ස් එකක් මං එහෙම ඕන්තරම් ජීවිතේ එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මං උතුරේ සංවිධානත් එක්ක වැඩ කරේ අපි ආයුධ ට්‍රේනින් උනේ දකුණට ගහන්නනේ ඇත්තනේ ඒක හරිද හැබැයි දැන් මම ළඟ ආයුධ නැහැ හැබැයි මෙහෙමයි බරාවි පුරුදු කරපු මම මට ගහන්න આવොත් නම් මං කැටපොලෙන් ගහන්නේ මං ආයෙත් බරාවි පාවිච්චි කරයි ඒ මගේ හැටි මම මේ ප්‍රශ්නේ අහන්නේ උපුල් ශාන්ත සන්නස්කල කියන නිර්මාණකරු වගේ. දැන් මේ තියෙන්නේ සැප්තැම්බර් මාසේ, බිනර මාසේ, සාහිත්‍ය මාසේ. සාහිත්‍ය මාසයක් ලංකාවේ අපිට ඕනද? නෑ, ඉතින් හැම එකටම දිනයක්, සතියක් තියෙනවනේ, පෝයක් තියෙනවා, අටවක තියෙනවා, බර්ත්ඩේ පාටි තියෙනවා. ඉස්සර ගම්මුදාව කරද්දී ප්‍රේමදාස මහත්තයාගේ උපන්දිනේ සමරනවා. ප්‍රභාකරන්ගේ උපන්දිනේ සමරනවා. හැමදාම තියෙනවා නත්තල් ගස් විකුණු. ඉතින් සාහිත්‍ය මාසයක් තියෙනක හොඳයි. මට ඒක කිසි අරමුදයක් නැහැ. එම මාස දිනවක් වාන ඔක්කොටම තියෙනවනේ. ඒව තියාගද්දි හැබැයි ඒව මට එච්චර අදාළ නැහැ මං හිතන්නේ. ඒ වුණාට මේ සාහිත්‍ය මාසයේ ඔබතුමා බෝම්බයක් ගැහුවා. සාහිත්‍ය මාසෙට මේ ගහපු බෝම්බේ ඔබතුමාගේ උපාය මාර්ගයක් නෙවෙයිද? මාකටින් ස්ට්‍රැටජි එකක් කියලා මට හිතෙනවා. ආදායම් උපයන්න ගත්තු මාර්ගයක් කියලා. ඔය ආයේ ප්‍රශ්නේ අහන්නේ මාව අවුස්සන්න මිසක් ගොංකමට නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්තම් මං අනිත් පැත්තට යනවා ගොන් කතා අහන්න එපා කියලා. ඉතින් මම විශ්වාස කරනවා මගේ උත්තරයක් ගන්න මිසක් ඔය ඇහුවේ ගොන් කමට නෙමෙයි කියලා. මොකද මේ ප්‍රශ්නේ ගොන් ප්‍රශ්නයක් නිසා. දැන් මෙතන 172ක් දීලා ඩිස්කවුන්ට් දුන්නාම පොත් එකට රුපියල් 10000කට තියෙන පොත් එකක් අතන රුපියල් 1000කට දුන්නාම ඒකට මාකටිං කියලා කියනවනම් එච්චර හරකෙක් නෑ. මතක තියාගන්න මම මේ හදන්නේ සංහිඳ හිස් කරන්. මගේ ඒ ව්‍යාපෘති ඉවරයි. සංහිඳ හිස් කරන්න ඔබතුමන් බොහෝ කාලයක් සම්බන්ධ වෙලා හිටපු පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට එකතු වෙන්න තිබ්බා. මොකද? ඔබතුමන් බොහෝ කාලයක් සම්බන්ධ වෙලා හිටියා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට. කවු සම්බන්ධ වෙටි? ඔබතුමා. කොහොමද දන්නේ මම සම්බන්ධ වෙටි කියලා? හැම පොත් ප්‍රදර්ශනයකදීම ඔබතුමා ප්‍රධාන චරිතයක් වත් නෙවෙයි ප්‍රධානත් නෑ. මම නිකන් සමාජිකයෙක්. මං උන් එක බොණ්ඩ ගිහිල්ලා නෑ, කණ්ඩ ගිහිල්ලා නෑ, ස්වර්ණ පුස්තකේ ගිහිල්ලා නෑ, උත්සවවලට ගිහිල්ලා නෑ, රැස්වීම් වලට ගිහිල්ලා නෑ. හරිද? උණ්ඩ සර්වර් බාර කියාගෙන්නේ නෑ. මට ස්ටෝල් එකක් තිබුණා. මං ඒ ස්ටෝල් එක කරා. මගේ ස්ටෝල් එක හැබැයි එතන පොඩි මේ සිම්බල් එකක් පොඩි කොටුවක හිටියේ. ඒක තමයි ඔය කියන්නේ සම්බන්ධ වුණා කියලා. මං සමහරට ඔය පුංචි දේවල්ට සම්බන්ධ වුණාම නිකන් ලොකුවට පේනවා සම්බන්ධ නැහැ. ඒ නිසා පොත් ප්‍රකාශ සංගමයේත් එක්ක වට කිසිම සම්බන්ධයක් තිබුණා සමාජිකයෙක්. ඒත් සමාජිකයෙක් වුණේ මම නෙමෙයි සංහිඳ කියන ආයතනෙ. ඒ සංහිඳද මෙතනද? සංහිඳ අවුරුදු 30ක් තිස්සේ තිබුණේ මෙතන. ඒ නිසා අද මෙතනද කියලා අහන්න බෑ. මේක තමයි සංහිඳ කොට නැගිල්ල. ඒ නිසා අවුරුදු 30ක් සංහිඳ තිබුණේ මෙතන. ඔව් දැන් අපි දකිනවා පොත් ප්‍රදර්ශනයේට වෙනදට යන පිරිස බොහෝ ප්‍රමාණයක් මෙතනට එනවා. ඒ පොතපත ගන්න වගේම පොතපත කියවන්න වගේම ඔබතුමාව දකින්න නිසා මේ වෙනස් පරිසරය ඇතුලේ හුස්මක් ගන්න. ඒ හුස්ම ගන්න එන්න තරුණ පිරිස ඇයි මෙතෙන්ට එකතු වෙන්නේ මෙච්චර? මොනවාද මෙතන තියෙන්නේ? මං හිතන්නේ මෙතන මොනවද තියෙන්නේ කියන එක හෙවොත් එහෙම අර එන මෙතන ආදරේ විතරයි තියෙනවා එකක් මට දැනෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ඔයා ඉස්සල කොනර බෝම්බයක් ගහුවා කියලා වරක් මං හරි ආසයි කාට කාට හරි තුවාලයි නං. මොකද මං නිකන් බෝම්බයක් ගහන්න ඕනේ නැහනේ. මොකද තුවාල නැත්තම් නිකන් අදෝ වාතයක් කරියා වගේ නේ බෝම්බයක් කියන්නේ. ඔව්. අදෝ වාතයක් නොවන බෝම්බයක් නම් මං කැමතියි ඒක නිකන් තුවාලයි නං කාට කාට හරි මං සතුටුයි. එතකොට මෙතෙන්ට එන අයටම එක උදාහරණයක් කියන්නම්. දැන් මෙතන චිත්‍රපටි වෙන්නම. කිසි දවසක මේ මං අහලා නැහැ ලංකාවේ අධ්‍යක්ෂවරයාවත් හරියට බලලා නැති සෙන්සර් කරලා නැති නන්විලියවත් දැක්කේ නැති චිත්‍රපටයක් ප්‍රේක්ෂකයෙක් ඉස්සල්ලා බලනවා කියලා. මෙහෙම පේනවා චිත්‍රපටි. එහෙම එහෙම තරුණේ මට ඒ චිත්‍රපටි දෙනවා. එතකොට එළියේ ප්‍රශ්නයක් තියෙනවානේ. මේ මහරගම හෝල් එකට ගියා. 11 දෙනයි හිටියේ. පෙන්වන්න විදිහක් නැහැ. හැරිලා ගියා. සවුන්ඩ් සරි නැහැ. ඇහෙන්නේ නැහැ. ප්‍රොජෙක්ටරේ කුල්ටි නැහැ. මකුණ කනවා. කැන්ටිමක් නැහැ.
බාත්රූම් ගියම් ප්ලස් කරලා නැහැ. ඊයා කියලා තමයි ෆිල්ම් හෝල් එකෙන් ඉන්නේ. මෙතන ෆිල්ම්ස් බලන්න පුටු දාලා නැහැනේ. මට පෙන්නන්න ෆිල්ම්ස් බලන්න පුටු මෙතන නැහැ. ඒගොල්ල බිම ඉඳන් ෆිල්ම්ස් බලන්න. හරිද? එතකොට එකට හුස්ම අරන් අර තරු කියලා හිතන් ඉන්න මහා ගායක ගායිකාවෝයි නන්නුලි අධ්‍යක්ෂුරු ඔක්කොම ප්‍රේක්ෂකවත් එක්ක බිම වාඩිලා ෆිල්ම් බලන්න පුළුවන් තැනක් තියෙනවනම් එතන උන්ට ආදරේ ඇති. උන් කට්ටක් දාගෙන ෆිල්ම්ස් බලනවා. මෙතන තියන්නේ ඒක. හරිද? උන් මගෙන් සල්ලි ගන්නෙත් නැහැ. මං උන්ගෙන් සල්ලි ගන්නෙත් නැහැ. එතකොට අර අයවැය කියන කොන්සෙප්ට් එකෙන් මිදිච්ච තැනක් මෙතන. කියන්නේ අයක් වැයක් හිතන්නේ නැහැ. ඒකයි මට පොඩි කේන්තියක් ඉස්සල්ලා කතා කරද්දී අර මේක බිස්නස්ද කියලා ඇහුවාම අයක් වැයක් පිළිබඳව හිතන්නේ නැති කාලෙක උදාහරණයක් පොත් මේ පොත් ටිකේ මං සමහරලාවට ඔය 70% විතර දෙන පොත්වලට මේ ප්‍රින්ටින් කොස්ට් එකවත් ওই මුදලින් කව වෙන්නේ නැහැ. සමහරටම රිබන් දාලා ඊට වැඩිය සල්ලි විඳන් කළා. මොකද ඔය මේ පොත් පැකට් එකක් දෙද්දි කීපයක් මේක රුපියල් 1500 රිබන්ම දාලා ඇත. ඒ නිසා මේ මං ආසයි එක නිකන් බිස්නස් බිස්නස් කියලා කියනවාට ඒ බිස්නස් හින්දා නෙවෙයි මට ඉස්සරත් ඕක උනේ මං කරන වැඩ හරි සක්සස්. මං ප්ලෑනින්. මං නිකන් හීන දකින්නේ මං හීන සැලසුම් කරලා දකින්නේ. මේ පාර පොත් ප්‍රදර්ශනෙත් ඔය කාලයක් තිස්සේ මේ සැලසුම් කරපු මේ බෝම්බයක් ගැහුවා නෙවෙයි. 17 වෙනිදා අපි නිකන් රැස්වීමක් කරා මෙතන. ඔව්. යාළුවෝ ටිකත් එක්ක. ඊට පස්සේ අපි කතා වුණා මොකද කරන්න කියලා. දවස් 10ක් තියෙනවා. දවස් 10 10 දෙනෙක් බදා බාරගත්තා. මම මුකුත් කරන්නේ නැහැ. මං කොම්බල 10 දෙනා තමයි පයිලට් 10 දෙනා කියලා. ඉතින් අද දවසේ එක්කෙනෙක් බාරව ඉන්නවා. එයා මේ වැඩේ කරයි. එයා මගෙන් සල්ලි ගන්නෙත් නැහැ. මං සල්ලි දෙන්නෙත් නැහැ. එනගෙන් සල්ලි ගන්නෙත් නැහැ. ඒක ටිකක් අමාරුයි මේ හිතා ගන්න අමාරු එකක් මම. ඔව්. දැන් ඔබතුමන් කියනවා මං හරි වෙනස්. මං හීන දකිනවා. ඒක කවුද කියවෙනස් කියලා? මං හරි වෙනස් කිව්වද? මං හරි සක්සස්. ආ. ඔබතුමන් කියනවා මං හරි කියන්නේ වෙනස් කියන්නේ දෙකක්. හරි හරි. මං හරි වෙනස් නෙවෙයි. මං කිව්වේ මම හීන දකිනකොට හීනේ සැලසුම් කරනවා. හරි. සමහර ඔහේ හීන දැක දැක ඉන්නවනේ. දැන් උදාහරණයක් වොත් මම වට්ටක්ක වැලක් හැදුවොත් එහෙම වට්ටක් ගිරියක් ගන්න හරකෙක් આવොත් හරක එළවන වට්ටක් ගිරිය ප්‍රවේශම් කර ගන්න. ඒක තමයි හීනේ ප්ලෑන් කරනවා කියන්නේ. ඒ වගේ එකක්. දැන් ඔබතුමන් කියන මම හරි සක්සස්. මම හීන දකිනවා. මම මෙහෙම කරනවා. ඔව් අපිත් එහෙම කරනවා. සමාජීය මිනිසුන්ට කතා කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, මට මතයක් දරන්න පුළුවන්, තව ඕන කෙනෙක්ට මතයක් දරන්න පුළුවන්, ඒ මතය අහන්න පුළුවන්, ඒක හරිද වැරදිද කියලා අහන්න පුළුවන්. එතකොට ඔබතුමාගෙන් මේ ප්‍රශ්න අහන අපි මේ සමාජයේ මේ බලාගෙන ඉන්න ඔබ සන්නස්කරගෙන් අහන ප්‍රශ්න මේ හිතේ තියන් ඉන්න ප්‍රශ්න, ඒ අහන හැම ප්‍රශ්නෙම වැරදි නෑනේ. නෑ, ප්‍රශ්නේ වැරදි නෑ. හැබැයි මං ආසනේ අර දෙකේ පන්තියේ ප්‍රශ්න වලට 13 පන්ති උත්තර දෙන්න. මොකද දෙකේ පන්තියේ ප්‍රශ්න අහන කාට තේරෙන්නේ නෑ ඒක. ඒ නිසා මං දෙකේ පන්තියේ ප්‍රශ්න ඇහුවාම ඇත්තටම මෙන්නේ අර 13 පන්ති උත්තර දෙලේ වැඩක් නෑ. මං මොනවා හරි කියලා නිකන් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්නේ තේරෙන්නේ නෑ. ඒ නිසා මට උත්තරේ තේරෙන විදිහක් නෑ. මොකද ප්‍රශ්නයක් වෙන්නේ ඒක ප්‍රශ්නයක් වෙන තාක්කල්නේ. ප්‍රශ්නෙට සම්බන්ධ හේතු මූලයන් ටික නැති වුණාම ප්‍රශ්නේ නැතු වෙනවා. ඒ කියන්නේ ඒක හේතු මූලෙට උන ප්‍රශ්නේ නැතු වෙනවානේ. ඒ කියන්නේ කාර්යයේ බඩේ අමාරුවක් තියෙනවා නම් ඒක බඩේ අමාරුව නැතුණාම මේ බඩේ අමාරු ප්‍රශ්නේ නැතු වෙනවා. ඒ නිසා තියෙන ප්‍රශ්නේ තමයි මම අර කාලයක් පාවිච්චි කරන්නේ පැපොල්ලට ලොන්තියෝ කියලා. මෙලෝ දෙයක් තේරුම් දුන් ප්‍රශ්න අහන්නේ. මම උත්තර දෙන්න නැතුණා ඉන්නවා. සහ සමහරකට මම කේන්ති අරගෙනක් තියෙනවා. මම ඒකට උත්තරයක් කියලා මින්දද. ඊයේ ජයවර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය වර්ගයක් මෙහා ආවා. ඔව්. මේ ළඟදී තියෙන විශ්වවිද්‍යාලය. ඔව්. ඒගොල්ලෝ ආපහු ගම මට කිව්වේ මේ අපි කැම්පස් එකේ. මං කොයි ලොකුද කියලා. මොකද ඒගොල්ලෝ කියන්න ඕනේ ආ පණිවිඩේ. මම කවුද? මම නිමල්. මම සරත්. මට වැඩක් නැහැ කැම්පස් එකේ කියන එක. අපිට අර යාළුවෝ කතා කරන්නේ. මට මෙහෙටත් කෝල්ස් එනවා. මේ හෙලෝ මම මේ ලන්ඩන් ඉඳන් කතා කරන්නේ. ඉතින් මං අහන්නේ ඔය ඇයි ලොකුද පණිවිඩේ කියන්නේ කියලා. අර ලන්ඩන් කියන කැලේ පාවිච්චි කරන්නේ එතකොට අපි වැඩියෙන් සලකයි කියලා. අපි මේ ඉතාලිය ඉඳන් ආවේ. හරිද? මේ එතකොට ඒව පාවිච්චි කරනවනේ. මම මේ UMP එකේ අගමැතිතුමා ගාව ඉන්නේ. සමහරට බලන් හොදනවා. ඒවට යන්නේ නැමින්න ඕනේ නෑනේ. ඒ නිසා අපිට අනන්‍යතාවයක් තියෙනවා කියන්නේ මගේ පණිවිඩය මං කියනවා. එහෙම වෙලාවට මං සමාජලාට දිගට හරහාට කියන වෙලාවල් තියෙනවා. ඒ ජපුර ළමයි ටික ඇවිල්ලා කිව්වේ මේ 170 ගණන් වල පොත් තියෙද්දි මගෙන් අහනවා මේ ටිකක් අඩු කරලා තව දෙන්න වෙරද දුප්පත් ඉස්කෝලකට පොත් දෙන්න කියලා. මං හම්බල ඔළුව හොඳ නැද්ද කියලා. කොල්ලන්ගේ මොනි පුංචි වුණා. මං කිව්වේ ජාතික අධ්‍යාපන ආයතනෙ තියෙනවා. සංස්කෘතික මාත්‍යංශේ තියෙනවා. පුස්තකාලය සාමාන්‍යලේ තියෙනවා. මහරගම ආයතනයක් තියෙනවා. අධ්‍යාපන ආයතනෙත් තියෙනවා. මේ කැම්පස් එකේ කොල්ල පින්ට පොද්දුන ඉස්කෝල වලට. ඔළුව හොඳ නැහැ මුන්ට. ආණ්ඩුවටත් ඔළුව හොඳ නැහැ. මේ දෙනුන්ටත් ඔළුව හොඳ නැහැ. අර පුස්තකාලය සේවා මණ්ඩලේ ගොඩනැගිලි 6ක විතර පුරවල පොත් තියෙනවා. දිරල යනවා. උන්ට බෙදන්න විදිහක් නැහැ. හරිද? පුස්තකාල සේවා මණ්ඩලේ හදලා තියෙන පුස්තකාල හදන්න. මොකටද පින්ට පොත් ගිහින් දෙන්නේ? අඩු ගානේ කැම්පස් එකේ කොල්ල එකතුල පාර්ට් බහිනව නම් එහෙම. ওই පොත් ටික නිදහස් කරපියව්. කීලිවරලා. තියන්ගෙන පොට්ටින් දහස් කරපියව කියලා. ඔබ දීපියව කියලා.
අපි මේ සල්ලි එකතු කරලා කැට එකතු කරලා පොත් දෙන්න ඕනේ. එහෙනම් මොකටද ආණ්ඩු තියෙන්නේ? මං එහෙම ඍජුව කියනවා සමහරලාට. ඔව්. ඔබතුමන්ගේ විශ්‍රාම සමයේ ඔබතුමන් මේ රෝයල් ටැප්‍රොබේන් එක ඇතුලේ තරුණ සමාජයත් එක්ක බොහොම සමීපව ගනුදෙනු කරනවා. අද තරුණ සමාජයේ මේ නිර්මාණකරණය සාහිත්‍යකරණ පරිසරය ඇතුලේ චෝදනාවක් එල්ල වෙනවා. ඉස්සර වගේ ලස්සන නිර්මාණ දැන් බිහි වෙන්නේ නැහැ. මේ සාහිත්‍ය නිර්මාණ වැඩක් නැහැ. දැන් තරුණ පරම්පරාවට හොඳ කලාත්මක ඇහැක් නැහැ. ප්‍රශ්නාවෙන් යුතුව යමක් ලියන්න කියවීමක් නැහැ. මේ චෝදනාව සමහර පාර්ශවයන් කරනවා. මේ සමාජයේ මතය ඔබතුමන් දකින විදිහට වර්තමාන තරුණ පරම්පරාවට මේ කියන චෝදනාව එල්ල කරන එක සාධාරණද? ඒ ප්‍රශ්නෙම තියෙන්නේ පොඩි ආගමික ස්වභාවයක්. පොඩි ආදර්ශ දෙන, පොඩි පරමාදර්ශ මිනිස්සු ඉන්න ඕනි වාගේ හිතන පොඩි එකක් තමයි ওই ප්‍රශ්නේ ඇතුළෙම තියෙන්නේ. ඒ නිසා මම මේ ප්‍රශ්නේ මේ මට වැඩක් නැහැ. මොකද මං දන්න කොල්ල කෙල්ල එහෙම නැහැ. අනික මං හැමදාම ජීවත් වෙන හිම කොල්ල කෙල්ලොත් එක තමයි. මට වයස ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම අවුරුදු 30ක් අතර ටියුෂන් කරා දශක 3ක් එක. ඒ දශක 3ෙම හිටියේ මේ තරුණ කොල්ල කෙල්ලොත් එක තමයි. ඒ නිසා මට මේ තරුණ ළමයි එක්ක වැඩ කිරීම සහ ඒක මට අමාරු නෑ. හේතුව මගේ වයසේ ගොඩක් අය ළඟට එන්න කොල්ල කෙල්ලන්ට බ්‍රිජ් එකක් නෑ, පාලමක් නෑ. උන් විශ්‍රාම ගන්නේ පාලම කඩලා. ළඟ වෙන්න බෑ. හරි. ඒගොල්ලන්ම තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ හිතන විදිහ තේරෙන්නේ නෑ. ඒගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තේරෙන්නේ නෑ. අලුත් ජෙනරේෂන් එක හිතන්නේ වෙනස් විදිහකටනේ. ඒකත් එක්ක ඉඳනම් පොඩ්ඩක් මේ ඒගොල්ලන්ට ගරු කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ තියෙන පර්සනලිටි එක ඩැමේජ් කරන්නේ නැතුව ඉන්න ඕනේ. මම මෙතෙන්ට කිසි කොල්ලෙගේ කෙල්ලෙගේ ගොංකමක් නැත්තම් පර්සනල් ඩැමේජ් කරන්නේ නැහැ. හැබැයි අසිස්ට් වැඩක් කරපු ගමන් මම ප්‍රසිද්ධී සමාට කෑ ගහන වෙලාවක් තියෙනවා. එළියට දාලා තියෙනවා මම ශිෂ්ට වෙලා එන්න කියලා. ඔව්. මේ තරුණ පරම්පරාවත් එක්ක ශිෂ්ට සමාජයක් ගොඩනගන්න එකතු වෙලා ඉන්න කෙනෙක් උපුල් ශාන්ත සන්නස්කර. අපි මේ කතා බහ 7 වෙනි පැයෙන් අද ඔබට සමීප කරන්නේ බොහොම විශේෂ දෙයක් ලෙස. අපි පළමු විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවත එකතු වෙන්න 7 වෙනි පැය සමඟ.